හැමෝටම සුබ දවසක් මම අද කරන්න යන්නේ ස්ටා පිලෝ එක ඒක බබලට අපි කොට් එකට දාන්න හිම හදලා ගන්න. ඉතින් මේක මම දැන් පැඩින් එක කඩලා දාන්න නැතුව උගලට එක කරනකොට මම කියලා දෙන්න අවශ්‍ය මිමිතික මොනවද කියලා බලමු. මේකේ බ්ලොක් එක අඳින්න චුට්ටක් අමාරුයි බලමු ඇඳගන්න විදිය. ඊට කලින් කියන්න ඕන මගේ channel එක subscribe කරලා like කරපුව හැමෝටම ගොඩක් ස්තුතියි. මම හිතරා මේක බලමු පොඩක්. මේ මම මිසිමන්ට්ස් ටික කියන්නම් අවශ්‍ය. මෙහෙමයි දැන් මම මේ පොඩි කොට්ටයක් කරන්නේ. ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක හදා ගන්න. මේක 20ක් අරගත්තේ මම. දැන් මේ තියෙන මේ 20 තමයි මම අරගත්තේ මේකට අඳින්න. දැන් බලමු කොහොමද අපි මේක ඇඳගන්නේ කියලා. දැන් මෙතන ඉඳලා මම 20 මෙතෙන්ද ලකුණු කර ගන්නවා. ලොට් එකක් තියලා මම පෙන්නන්න මෙතෙන්ද. ඊට පස්සේ අපි සෙන්ටිමීටර් 20 බෙදා ගන්න ඕන 3. 3න් බෙදපුවාම අපිට එනවා 6 6 3 කාලක්. 6 3 කාලක් එනවා සෙන්ටිමීටර් 3න් බෙදපුවාම. අපි 6 3 කාල මේ ලකුණු කරපු තැන ඉඳලා උඩට ලකුණු කර ගන්නවා. මෙතන ඉඳලා උඩට 6 3 කාල අපි ලකුණු කර ගන්නවා. එතකොට මෙන්න මෙතෙන් එන්නේ. ඊට පස්සේ අපි දැන් අපිට තියෙන්නේ මේකේ ත්‍රිකෝණ ටික හඳ ගන්න. එතකොට ඒ දැන් අපි ඒ හිඳ මෙතන ඉඳලා අපි ගන්නවා අඟල් 8ක්. කෙලින්ම දැන් මෙතන මේ මොනවත් ලකුණු කරව තැන් නෙමෙයි අපි බලන්නේ. කෙලින්ම මේ අයිනේ ඉඳලා අපි අඟල් 8ක් උඩට sorry සෙන්ටිමීටර් 8ක් අපි උඩට ලකුණු කර ගන්නවා මේ විදිහට. තිතක් තියලා ලකුණු මාක් කරගමු. එතන ඉඳලා මෙතන අපි මේ ලකුණු කරගත්තනේ අඟල් 6ක් සෙන්ටිමීටර් 6ක්. එතෙන් අපි මෙහෙම ඉරක් ගහලා ඉරක් ගහ ගන්නවා. ඊට පස්සේ අපිට තවත් අපිට සෙන්ටිමීටර් 8ක් මෙහා පැත්තට දැන් අපි මේ ලකුණු කරගත්ත මෙතන තියෙනවනේ මෙතන ඉඳලා සෙන්ටිමීටර් 8ක් මේ පැත්තට මාක් කර ගන්නවා. මෙහෙම ඉතක් තියලා ඊට පස්සේ අපි දැන් මේකලම මෙතන මෙහෙම දැන් අපි ඉර ගහන්න දැන් මේ ඉර ගහන්න ඕන. අපි මෙතන මේ ලකුණු කරගත්තේ මේ ලකුණු කරගත්ත මෙතන ඉඳලා අපි මේ මෙතන මාක් කරගත තැනට එනකන් ඉර ගහන්න ඕනේ. මෙහෙම දැන් මේ අපි ලකුණු කරගත්තනේ. ඊට පස්සේ ලකුණු කරගත්ත තැන ඉඳලා ඒකත් අපි මේ මාක් කරගත්ත තැනට මෙහෙම ඉර ගහනවා මේ විදිහට. දැන් අපි මෙතන ඉඳලා අපි ගත්තේ 6යි සෙන්ටිමීටර් 6යි 3 කාලක්නේ. ඒ එතන ඉඳලා ගත්ත ප්‍රමාණයම ආයෙපහුව අපි මෙතන ඉඳලා මෙහෙම මාක් කරගන්නවා 6යි 3 කාලක්. මේ විදිහට. ඊට පස්සේ අපි මේ මෙතන මේ ආකාරපු මේ ඉරත් එක්ක මෙතෙන්ද ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් ආයෙත් මෙතන ඉඳලා සෙන්ටිමීටර් 8ක් මෙහාට දැන් මේ ඉර මෙතන මේ ඩොට් එක තියෙනවනේ එතන ඉඳලා සෙන්ටිමීටර් 8ක් අපි මේ පැත්තට මාක් කර ගන්නවා. එතනත් අපි ඩොට් එක මෙහෙම තියලා ඒක ඉරත් අපි මෙතෙන්ද සම්බන්ධ කර ගන්නවා. මේ මෙතන මේ මම ඉස්සලා ලකුණු කරගත්ත තැනට මේ තියෙන්නේ අඟල් 6යි 3 කාලයක. මෙතන තියෙන්නේ අඟල් 6යි 3 කාලයක. මේ මෙතන තියෙන්නේ අඟල් 3 කාලයක. මෙතන තියෙන්නේ 6යි 3 කාලයක. දැන් අපි මෙතන තියෙනවා 13යි කාල සෙන්ටිමීටරේ 13යි කාලක් ඉන්නේ. ඒක අපි මෙතෙන්ද ලකුණු කර ගන්නවා මෙහෙම. ඊට පස්සේ දැන් මෙතන මේ දෙක අපි යා කර ගන්නවා. දැන් ඊට පස්සේ අපිට ආයෙ තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ද අඟල් 8ක් ලකුණු කර ගන්න. සෙන්ටිමීටර් 8ක් ලකුණු කරගන්න. මම මොකද ගොඩක් අඟල් වලින් ඉන්නේ කරන්නේ. දැන් මේක කරන්නේ සෙන්ටිමීටර් වලින්. හොඳේ. ඒක ලකුණු කරගෙන
අපි ඒකත් මෙතන ඉඳලා මෙහෙම ඉඩක් ගහලා මාර්ක් කරගන්නවා. ඊට පස්සේ දැන් තියෙන්නේ මෙතන ඉඳලා අපි සෙන්ටිමීටර් 6යි 6.5 මේකත් ලකුණු කරගෙන මෙතන ඩොට් එකක් තියාගන්නවා. ඊට පස්සේ අපි මේ දෙක මෙහෙම අඳිනවා. දැන් ඊට පස්සේ දැන් මෙතන මම සම්පූර්ණ උස අරන් තියෙන්නේ සෙන්ටිමීටර් 13යි කාල. එකල මේ දෙක මෙහෙම අඳිනවා. මේක තමයි. මේක පොඩක් අමාරුයි ඇඳ ගන්න. ඇත්තට මේක හරියට ඇඳ ගන්න ඕනේ. අපි දැන් මේක කොහොමද කපලා බලමු. අපි හදාගත්ත ස්ටා එක මේ විදිහට තමයි එන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. බලමු දැන් මම මේ කපාගත් එකක් තියෙනවා රිද්ද තියලා. ඒක මම පෙන්නනවා. මේක මීට වැඩි ටිකක් ලොකුයි. කිම්ම මම රිද්දත් කපලා තියෙනවා. මම මේකත් පෙන්නන්න රිද්ද කපපු එක. මේ තියෙන ඒ බ්ලොක් එකට මම රිද්දෙන් කපාගත්ත එක. මේකෙදි පොඩි විශේෂයක් තියෙනවා. මොකද මම පිටිපස්සේ පොඩි ඕපන් එකක් තියලා තමයි මම මේ පිලෝ කේස් එක මහන්නේ. කොටුරේ මොකද මේකට මම පැඩින් කඩලා නෙමෙයි දාන්නේ. ඒතර මේ ස්ට්‍රයිකර්ටම එතකොට අර ගුලි ගුලි වගේ හිටින්නෙත් නේ අපිට වොෂින් මැෂින් එකේ දාලා මේ පිලෝ එක හොද ගන්නත් පුළුවන් නිසා. දැන් බලමු මම කොහොමද මහන්නේ කියලා. අනිත් මහලි වෙලා මම පෙන්නන්න කොහොමද පුළුන් ටික දාගන්නේ කියලා. මේ මම මහගත්ත පිලෝ කේස් එක තියෙන්නේ. දැන් මේක පිටිපස්සේ මේක විවරයක් කියනවා. මේ දැන් මම මේක මේ පොඩි මේ 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 ටිකත් අනිවාර්යෙන් මේ ටික මහන්නත් ඕනේ. නැත්තම් මේ පිලෝ කේස් එක ලස්සන නැහැනේ. ඒ නිසා බලමු දැන් කොහොමද මේකට පැදින් ටික දාගන්නේ කියලා. දැන් මම මේ පැදින් එක රවුමට කපලා අරගෙන තියෙන්නේ. ඉතින් රවුමට කපා ගත්තාම අපිට ලේසි දාගන්න. ඒ කපලා අරගෙන දැන් මම මේ තැන් වලින් මේ ඇතුළට කපලා තියෙනවා. මේ ත්‍රිකෝණයෙන් තැනින් මෙහෙම ඇතුළට කපලා තියෙනවා. එතකොට අපි දානකොට ඕනනම් මේක පොඩි නූලකින් හරි මෙහෙම තද කරලා බැඳලා දාන්නත් පුළුවන්. නැත්නම් දාලා අතින් හදා ගන්නත් පුළුවන්. මේ හැම එකෙම මම මෙහෙම මෙතන පොඩි කට් එකක් දාලා තියෙනවා. දැන් මේක පිලෝ එක ඇතුළට කොහොමද දාගන්නේ කියලා මම පෙන්නන්නම්. මේ දැන් මේක මෙහෙම මම තද කරලා අල්ලගන්නවා. අල්ලගෙන මේ කස්සට මෙහෙම දානවා. එතකොට පොඩ්ඩක් හරි ලස්සනට තියෙනවා මේක. මේකෙත් එහෙම මේ දෙකත් මෙහෙම තද කරලා මෙතනින් අල්ලගෙන මේක මේ කස්සට දාන්න ඕනේ. දාගත්ත කොට්ට උරේ තමයි මේ තියෙන්නේ. මේක තැන් මේ පැත්තේ තියෙන විවරේ මම දැන් මහ ගන්න ඕනේ. මන් දැන් මේ තියෙන අරන් තියෙන රෙද්ද ස්ට්‍රෙච් වෙන රෙද්ද. ඒ නිසා මම මේකට නමලා මෙහුවේ. දැන් මේක කෙලින්ම මට මේක මහ ගන්න පුළුවන්. දැන් මේක මහලි වෙලා දැන් අපි මෙතනදී හිතනවනම් අපිට මේක පේනවා කියලා අපිට මෙතන ලස්සන රිබන් එකක් දාලා පොඩි බෝ එකක් දාගන්න පුළුවන්. දැන් මෙහෙම තමයි අපිට පිලෝ එක තියෙන්නේ. මේකදි විශේෂෙම තියෙන්නේ දැනගන්න අපි ඇඳ ගන්නකොට කොහොමද පිලෝ එක හරියට පැහැදිලිව මේ කියන්නේ හරියට මේ ස්ටාර්ස් ටික කොහොමද ඇඳගන්නේ කියන එක තමයි හරියට ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. බලමු මම ඊටු ටික මහලා පෙන්නන්න. දැන් මහලා ඉවරයි මං කොට්ටි. දැන් මේ පැත්තේ මේ මං කිව්වේ මෙහෙම දාලා පොඩි බෝ එකක් දාලා ඒක අපිට විවරේ මහ ගන්න පුළුවන් පේන්නේ නැති වෙන්නේ. දැන් මේ පැත්තත් මං ඔක්කොම ඉවර කරගත්ත. දැන් බලන්න මේකේ පුළුන් මේක ඇත්තටම වොෂින් මැෂින් එකකට දාලා හොදපුවාම පුළුන් ගුලි ගුලි වගේ හිටින්නේ. ඒකයි මම කියන්නේ අර පැඩින් එක දානකොට කඩන්න නැතුව කෙලින්ම ෂීට් එකම දාන්න. එතකොට අපිට හොදලා වුණත් පිලෝ එක ගන්න පුළුවන්. දැන් ඉවරයි මම මේක මහලා.
ඊළඟ වීඩියෝ එකේදී අපි නැවත හම්බ වෙමු. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මට comment කරපුවට මම ගොඩක් වැට උත්තර දුන්නා. මම හිතරා ඔගොල්ලෝ නැවතත් මාත් එක්ක අදිකටම මගේ channel වල ඉඳී ඉඳී කියලා. බොහොම ස්තුතියි.